හි අත්මිත් වනි. අපි පාසල්ලන කාලය අහලති වනේ භික්ෂන් වහන්සේ රමක් කියන්නේ මොකුත් නැති හිඟනකම්මකට. ඒමන් නැත්තම් බොහෝද් වෙලාබට ජීවිතය ගැන කලකිරලා ආර්ථ්‍යයන්ධක සොයක් හයාගෙන පිරිසක් හැටියට තමයි භික්‍ෂූන් වහන්සේලා කිය අපි ඇහුයි. හැබැයි අද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. කෙනෙකොට කියන්නට පුළුවන් ලබ හෙන ගැවවාම ලබ්බ හිටිය පනුවට මොකද වනේ කියලා හනික බද්ධමට ප්‍රශණයක් නෙමෙයි කියලා. ඒ කෙේවෙතත් අපි කැමිතිවනත් අකැමතුව. අපේ රටේ තාමත් ගම්වල ඉන්න මිනිස්සු පන්සලයේ හාමුදුරුවෝ එමනැත්තම් පූසාරිය ඒමනැත්තම් පූජකතුමා යමක් කිව්වට පස්සේ එක විශ්වාස කරන ස්භයිවයක් තියෙනවා. මේ නිසා බෞද්තරයක් මේ ප්‍රසිද්ධේ කියාගන්න භික්‍ෂූන් වහන්සේලා කැත විදිහට ආණදුවලට කඩේ යනවා. මේ කඩේ ගිහිලා බෝදේවල් උන් ලබනවා. මේක මහා අවාසනාවන්ත තාත්ත්වයක්. හැබැයි මේ නිසා දවසින් දවස අර්බුදේටයන්නේ මේ සමාජයේ. පෙරේදා අපේ සමාජය තුළින් මතවුණු එක් භික්‍ෂක්තමයි වල්ේ ගුණවන්ස. මේ වල්ලේ ගුණවන්ස ඉතිහාසේ පුරාම කරලා තියෙන්නේ මේමගේ කුප්ප කුපාඩි වැඩ. එක් කාලයක් ප්‍රේමතාස මහත්තයට කුණු විදිහයට කඩේ ගිය මේ ප්‍රතිපාලයක් විදියට ඔහුට අවසානයේඩී ගුටිකන්න පවාසිද්ධ වනා. ඔබට මතකනන් ලිත් ඇතුළ දුලි මහතගේ මරණයන් පස්සේ ඔහුගේ දේයක් රැගත් ්‍රියපෙරහැර, එක පවුකරනුවත් එක්කම මිනිස්සුමේ ඇල්ලේ ගුණුවන්සක පන්සල්ට පැනලා පහරදුන්න. මේ පහරදීමට හේතුව තමයි ම නිරන්තරයම ඒ කාලේ ප්‍රේමදාස කරපු හැම කුපාඩි කුණු වැඩම්ම සාධාරණී කරණය කිරීම. ඕ කොටින්ම බුද්ධාගම පාවි විකෘති කර එ අවස්ථාවට ඔහු සින්දලිව්වා උතුරට යුද්ධ කරන්නේ යන නිවන් දකින්න තරම් පින්කමක් කියලා මේගේ බුද්ධගම විකෘති කරමින්. ඒ කාල්වල තමන්ගේ බඩගෝස්තරය හදාගත්තුූ ඇල්ලේ ගුණවන්ස පෞ්ගේ කාලේ මහින්ද රාජ පක්ෂුව නැමත වතාවක් බලයට ගන්න දරුණු විදදියට පලිකෑව. ඉටෝනි භික්ෂූන් වහන්සලා මේ විදිහට දඟලන්නේ සත්‍ය වශයෙන්න්න ඔහුට බොහෝ දේවල් ලැබෙන නිසා. මයින්දත් එක්ක ඉන්න බොහොමයක් භික්ෂූන්වහන්සලා නොම්බ එකේ තක්කඩි කියලා බහුතරයක් දන්නවා විශේෂෙන්ම හොඳම උදාහරණය තමයි කොටු හා මුදුරුව කොටුේ හාමුදුර කියාගන්න මේ තක්කඩිය පහගේ දවසල ප්‍රසිද්ධේ මාධ්‍යයට ඇවිල්ල කිව්ව තමන් විසිපන්දාහක් පන්නත්තම් බනක් කියන්න හැගේ. හැබයි මිත්වෝරි මේ වගේ තක්කඩින්ෙන් බනහන්න විසිපන්දාහක් වඩ කරනයවුම් කවුඩු කියනක තමයි ඊළඟ ප්‍රශ්නයක්. කොමිතත් පහුගේ දවස්සුල ඇල්ලේ ගුණුවන්ස දරුණු විදිහයට හන් දොයිවේචනය කර. හරියට පෙන්න්නන්නට හැදේ තම විකල්ප මතවාදයක් ගොඩනගන්නට උත්සාහ කරනවයි කියන කාරණය. හැබැයි ඇල්ලේ ගුණුවන්සලා කොච්චර උඩ පැන්නත්. ගෝටාබේ සත බහකට ගලන්ගන්නතුව තමන්ගේ වැඩේ කරගත්තා. විසිවැෙන ආණ්ඩුකන් ද්‍යවස්ථ සංශෝධනය සම්මත කරගත්තා ඒ ඒ කාඩිපතියකුරුබීමට අවශ්‍ය කරන සියලුම නත්ති නයිතික වබස රියහදාගත්තා. අපි හිතුවේ ගෝටාබේ රාජ පක්ෂට එදා විශෂම ඇල්ලේ ගුුණුමාන්සල ඇතුළ භික්ෂූන් වහන්සෙල්ලා දක්කපු විරෝධය හැටියට ඔවුන් මේ නිරන්තරයම නැතම් දිගෙන් දිගටම කරගෙන යන විරෝධයක් හැටියට හැබැයි මේ එකක දැන් වෙනස් වෙලා අදදිනයේදී විනිීමරු ගෝට ගිය ඇල්ලේ ගුණවන් සහම්බුවෙන් ඇල්ලේ ගුණවන් සහම්බවෙන්න ගේ නිකම්ම නෙමෙයි වාහනය කුත්ත එක්ක. ඔබ දන්නවා අපේ රටේ ගොඩක් භික්‍ෂූන් වහන්සේලා කිසි හිරිගිතක් නැතුව විධ දේවල්වලට අහු වෙනවා සහර භික්‍ෂූන් වහන්සේලා සල්ලිවල්ටයට වෙන. සබත් සමහර භික්‍ෂුණන් වහන්සේලා බඩුවලට ඇයටවේ. ත් සමහර භික්ෂූන් මාන්සල වාහන වගේ සුපෝග බෝගි භාන්ඩබල්ට අයට වෙනවා. කෝමත තැල්ලේ ගුණුවන්ස මේ වාහනය ගැනීමෙන් පස්සේ මාධගයට හොන්ට ප්‍රකාශයක් කරලතින ඕ කියනවා ඔහුට ජනධීපතිතුමා බොහොම පැහැදිලිව පොරොන්දුවත් දුන්නලූ දිත්ත පුරවැසි භාාවය ඊළඟ ආණ්ඩුකම්වස්ථ සංසෝධනී එමනැත්තම් අලුත්්‍යවස්ථාව ගනකොට වෙනස් කරන අයි කියලා. ැමිත්තරනි බවෙනකොට හැමෝම දන්නවා ඇල්ලේ ගුණවන්ස හාමුදුරුවෝ මේ සිංහනාදනෙමේ කරන්නේ බලු කැදරියක් මේ වෙනකොට කොන්දේසිබිරිිත්තව නැවතවතාවක් ගෝටාබේ රාජපක්ෂකන මිනිීමරවට කඩයනවයි කියෙන කාරණ. කෙසේ වෙතත් මිටෝරුනි මේ කාලකන්න සියල්න්නම සෙල්ලන් කරන්න ඔබෙත් මගෙත් විඤඥානය සමඟ. අපේ හැගේම් සමඟ. අපේ අරමුණු සමග. ඒනිසා මේ කාල කන්නේ ක්‍රමේ වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටක්ත් මොකද යකාග හැටියට තමයි බවන හැදෙන්නේ. මේරට පුරවශයන්ට අනුව තමයි පාලනය තිීන්දුවන්නේ මෙරට විදයිවස්ථාදයි අධි කන්න බලයතින අපිට ඒනිසා අප සියල්ම දෙනා. මේ ක්‍රමේ වෙනස් කළ හැකි ඒක දැක්මක්ති වන සැලස් මක්තිබන සමාජදේශපාල කණ්ඩෑමක් සමග පෙරට යමු මට නි අග තු ජැගදහනයක්ක මති බ ඔබසී පත් කරමින් මා ඔබෙන් සමගන් ඔබ සෑමටෑ ය.